මේ ස්වාධීන රූපවාහිනියේ අලුත්ම වැඩසටහන. මේ වැඩසටහනේ නමත් ආකෘතියත් ඕවර් ද ෂෝල්ඩර්. මගේ උරහිසට මත්තෙන් ඔබට පෙනෙන මේ මිනිසයා කවුදයි ඔබ දැනටමත් දන්නවා. ඔහු ගැන අපි මේ විකිපීඩියා වෙබ් අඩවියේ යම්කිසි සුවබැලීමක් කරා. නම සඳහන් වෙන්නේ සොම්සිරි සනත් ජූලියන් ගුණතිලක කියලා. මම දැනගන්න කැමතියි කවුද මේ සොම්සිරි සනත් ජූලියන් ගුණතිලක. මම එහෙනේ වංගෙන කියනවා නම් ඉතින් තමන් කරන දේ පිළිබඳ කිසියම් විශ්වාසයක් තියෙන ඒ වගේම ඒකට හුඟක් අවංක වෙන්න උත්සාහ දරන වැරදුනොත් ආපහු වැරද්ද හදා ගන්නත් නිහතමානී වෙන පුද්ගලික කියලා තමයි මට කියන්න තියෙන්නේ. සනත් ගුණතිලක හිටපු ගමන් මතු වෙනවා හිටපු ගමන් යට යනවා. ඇයි මොකක්ද ඒකේ රහසක්ද උපක්‍රමයක්ද ඇටිද? මං කරන කිසිම දෙයක් මතු වෙන්නවත් එහෙමත් නැත්නම් යට යන්නවත් බලාගෙන කරන දේවල් නෙවෙයි. ඉතින් මම මගේ ජීවිතයට සාපේක්ෂව යම් යම් දේවල් කරගෙන යනවා. යම් යම් අවස්ථාවන් වලදී මාධ්‍ය ඒවා ග්‍රහණය කරගන්නා විදිය අනුව තමයි මං හිතන්නේ ඔබ ওই විදිහේ තීරණයකට එන්නත්තේ. මිනිසුන්ගේ ජීවන ඉරණම ලියවෙන්නේ කාලසටහනකට එහෙම නැත්නම් පූර්ව මේ මොකක් හරි ෂෙඩියුල් එකකට නෙමෙයිනේ. එතකොට දැන් මේ නුවර හිටපු රසායන විද්‍යා ගුරුවරයා සිටු කුමරිය රඟපාන්න කොළඹ එනවා. කොහොමද මේ ඉරණම් ගමන එහා මෙහා වෙන්නේ? ඒක එහෙම වෙන්නේ මේ උසස් පෙළ හොඳින් සමත් වෙලා විශ්වවිද්‍යාලයට තෝරා ගැනීමේදී තිබුණු අර යම් කිසි ඒ කාලේ තිබුණු ක්‍රම වේදය මගේ ලකුණු මට්ටමට වඩා අඩු ලකුණු මට්ටමේ තියෙන අය විශ්වවිද්‍යාලයට ප්‍රවේශ වෙනවා. මට කටයුත්ත කරන්න බැරි වෙනවා. ඉතින් එතෙන්දී මෙය මේ තෝරා ගැනීමේ ක්‍රමවේදයේ තිබෙන්නා වූ ගැටලුවක් මත ඇයි මට මෙහෙම අසාධාරණයක් වුණේ කියන එක ගැටවරයක් විදිහට ටිකක් මීට වඩා දරදඬු පුද්ගලයෙක් විදිහට හිතිලා දෙවෙනි මතාවට විවාහකී කරන්න නැතුව රස්සාවක් වෙනවා. රස්සාවක් හම්බ වෙන්නේ නැහැ. එතකොට කොළඹට ආවොතින් මොකක් හෝ රැකියාවක් හොයාගන්න පුළුවන් කියන ප්‍රයත්නය මත විජේධර්ම ශ්‍රී දාලා තිබුණා පුවත්පත් දැන්වීම. ඒ දැන්වීමේ පොඩි සුවිශේෂ කරුණක් තිබ්බා. දැන් සාමාන්‍යයෙන් දාන්නේ මෙම පුද්ගලයෙක් ඕන, ඔහුගේ වයස මෙච්චරයි, පෙනුම මෙහෙමයි, ඒ වගේ දේවල්. නමුත් මේකේ දාලා තිබුණා යටින් අධ්‍යාපන සුදුසුකම් ගැනද සලකා බලනු ලැබේ කියලා. ඉතින් මාට කැඳෙව්වම සුදර්ශි ශාලාවේ තිබ්බේ විජේධර්මශ්‍රී පළවෙනිට මහපු ප්‍රශ්නේ තමයි මේ රිසර්ච් තියාගෙන ඔය ඇයි ආවේ කියලා. නළුවෙක් වෙන්න. වාඩු වුණ තරම් වෙන ආරක්ෂාවක් කරන්න පුළුවන්. ඇයි මේ? දැන් මෙතෙන්දී මගේ සැබෑ තත්ත්වයේ අනාවරණය කිරීම කෙලින්ම ඩිස්කොලිෆිකේෂන් එකකට මග පෙන්නනවා. ඒ නිසා මං කියන්නේ රඟපාන්න ආසයි කියලා. ඇත්තට මං හිතනවා රඟපෑමේ ආසාව තිබුණට එයට ප්‍රමුඛත්වේ නොදී ජීවත් වීම සඳහා එහෙම නැත්නම් රැකියාවක් සොයාගෙන පැමිණි පුද්ගලෙක් විදිහට තමයි මම මේ වෘත්තියට ප්‍රවිෂ්ඨ වෙන්නේ. ඒක අද දක්වා තියෙනවා. සිත්තර පත්තරේ සරත් කවිරත්න මහත්තයාගේ චිත්‍රකතාවක් තමයි හිතට වහල් වෙන්නේ. හිතට වහල් වීම චිත්‍රකතාව තමයි සිටු කුමරිය බවට පත් වෙන්නේ. දැන් මේ සිටු කුමරිය චිත්‍රපටයෙන් සිනමාවට ආපු සනත් ගුණතිලක හිතට වහල් වුණාද? හිතට වහල් වෙච්ච අවස්ථාවලු නොතිබුණා නෙමෙයි. මාත් ඉතින් සාමාන්‍ය මිනිස්සෙක්නේ, නළුවෙක් වුණත්. නමුත් ඒ චිත්‍රපටයේ රඟපාන්න ඇවිල්ලා නම් විජයධර්මශ්‍රීගේ ඒ තිබුණු සුවිශේෂ අධ්‍යක්ෂණයට අමතරව ගැටවරයෙක් විදිහට මේ මිනිස්සයා කිසියම් ආකාරයක අධ්‍යාපන පසුබිමකුත් තියෙන සහ කිසියම් විනීත පෞල් පසුබිමක් තියෙන මම ඒක ගරු ගාම්භීරව කියනවා. මොකද මගේ මව ගුරුවරියක්, පියා නීතිඥවරයෙක්. හැබැයි අපි මේ ධනවතුන් නෙවෙයි. නමුත් අපේ ඒ ප්‍රදේශය තුළ ඒ දෙදෙනාට විශාල ගෞරවයක් තිබුණා. ඉතින් ඒක විජේධර්මශ්‍රීත් දැනගෙන හිටියා. ඒ පුද්ගලයා මේ වගේ ටිකක් විනෝදාත්මක ක්‍රියාවලියක් ඉස්මතු වෙන
රැකියාව තෝරාගෙන තමන්ගේ ගමන් මාර්ගයේ අයාලේ යයි කියන එක සිදු නොවීම පිණිස විජය ධර්මශ්‍රී යම් යම් ආකාරයකට කටයුතු කරා. ඒ නිසා ඒ දර්ශන තලය තුල ඒ මුලින්ම මට දුන්න හික්මීම ඒ පැවැත්ම ශික්ෂණය අදටත් මාතුල තියෙනවා. හැබැයි ඒ අතරතුර හිතට වහල් වෙච්ච අවස්ථාවලු නැතුවා නොවේ. සනත් ගුණතිලකට අතීතයට යන්න දැන් අපි දොර විවර කරලා දෙනවා. යන්න ඔබේ ගැටවර ඒ තරුණ රංගන ශිල්පියාගේ ජීවිතේ කියන්න කොහොමද ඔබට ආදරේ මුණ ගැහුනේ කොහොමද ඔබට ජීවිතේ මුණ ගැහුනේ මට කිසිම අවස්ථාවක අවශ්‍ය වුණේ නැහැ මා ආකර්ෂණීය පුද්ගලෙක් අන සනත් යනවා එහෙම කියලා කියනවට මගේ අකමැත්තක් නැහැ නමුත් ඒක නෙවෙයි මගේ මූලික ඒකායන බලාපොරොත්තු වුනේ मगे बलापुरुत्तुने मेके रेंदेंद एक एरने वेन रेंदेंद तनाक नेती हिंदा मैं पैवत्म पैवत्म संधा करपु कतंदर्या एतो कोड़े एनिसा मां बहु देवाल सोया गिया मत हुंद गुरुवरु की पदने खंबुना है बैई ओए मुन गुरुवरे हंबुना मगे आदरे पिलिबंदव हिमत्तत्तं मगे विनोदे पिलिबंदव मगे सीमावाल त्यागिल मां काट्योतु करपु अवस्तावाल तेन දැනගන්න ඕනේ දැනගන්න අවශ්‍යයි කොහොමද ඒ කාලේ මේ මිනිස් සම්බන්ධතා කලමනාකරණය කරගත්තේ ආදරය ලිංගිකත්වය මේවා කොහොමද සියුම් ලෙස කලමනාකරණය කරගත්තේ ඒ කියන්නේ සියදිවින සා ගන්නවා කියන තැන් වලට නොයා එකල නළුවන් හෝ නිලියන් ප්‍රවිෂ්ඨ වීම ඉතාම සීමා සහිතයි දැන් මට ලැබුණු ලොකුම ආශිර්වාදය තමයි දැන් විජය ධර්මශ්‍රී චිත්‍රපටියේ අධ්‍යක්ෂකවරයා විදිහට මාව මෙහෙව්වා විතරක්ම නෙවෙයි ඔහු වැඩිමහල් සහෝදරයෙක් විදිහට කිසියම් ආකාරයක මාව හසුරු වීමක් කළා. අපි සිටු කුමරු එකේ දර්ශනගත කරන්නේ ස්ටැෆර්ඩ් විද්‍යාලේ. ස්ටැෆර්ඩ් බාලිකා විද්‍යාලයේ විද්‍යාලය ගැන නරක දෙයක් කියනව නෙවෙයි. එතෙන්දී බොහෝ ආධුනික නිලියන් ඒ යුනිෆෝම් අඳලා හිටියා. ප්‍රධාන නිලිය විදියට මාල්නි ෆොන්සේකාත් ඇයගේ සහාය උදිරිය රසාද්‍රි ෆොන්සේකාත් හිටියා. එතකොට අර මේ ඒ අතිරේක නිලියන් නැත්නම් ඒ ළමයි නිරන්තරයෙන්ම මා සමග කතාබහට ප්‍රවිෂ්ඨ වෙන්න කැමති. මමත් කතා කරනවා. ඉතින් මේ කතා කරනවා විස්තර අහනවා එහෙම දේවල් වෙනවා. ඊට පස්සේ ඉස්කෝලේ දර්ශනගත කරන අවස්ථාවල්දී විජය ධර්මශ්‍රී දර්ශනයක් කියුණාට පස්සේ සනත් මල්ලි මේනක පොඩක් මට කතා කරන්න ඕන කියලා ගෙනල්ලා දැන් ඔහු මාළඟ ඉඳගෙන ඔහු ඉඳවගෙන ඔහු ඉතින් අනිත් ඩිරෙක්ෂන් සහාය අධ්‍යක්ෂකට කැමරා ශිල්පියත් එක්ක සමහර වේශ නිරූපක ශිල්පියත් එක්ක නැත්නම් වෙනත් නළුලියන් එක්ක කතා කරනවා. නෝ ඉතින් කියපු දෙයක් නෑ. නමුත් මට පසුවයි තේරුනේ මම ඕනවට වඩා අර පරිසරය තුළ ගැවසීම පිළිබඳ ඔහු තුළ සතුටක් තිබුණේ. ඒ කියන්නේ ඔහුට ඔහු හිතුවා සමහරවිට වෙලාවට මේ හැඟීම් වලින් ඉක්මන් වෙයි කියලා. එහෙම දෙයක් සිදු නොවීම සඳහා ඔහු කටයුතු කළ ආකාරය. මේ ශික්ෂණය යම් යම් ආකාරයක ඊට පස්සේ දර්ශනතලවල මං ලැබුවා. නිහාල් සිංහගේ දර්ශනතලේ වගේම යසපාලිත නානක්කාරගේ දර්ශනතලෙත් ලැබුවා. ඒව පහුකාලීනව දයාවිමල වීරයන් වගේ අයගේ දර්ශනතලවල ඉතා හොඳින් ඒ හික්මීම ඒ ශික්ෂණය සහ ඒ ලෙංගතුකම තිබුණා. ඒකෙන් අදහස් කරෙන්නේ නැහැ මේ ආදරය වගේ දේවල් ඒවා අපෙන් බැහැර වුණා කියලා. නමුත් ඒක කරන ක්‍රමයක් ගැන નિરાයාසයෙන්ම මනසට යම්කිසි ආකාරයක බෙහෙතක් අර පිරිස දීලා තිබුණා. ඒ බෙහෙත තමයි වැඩ කරන්නේ. ඒ බෙහෙත වැඩ කරපු හිඳ තමයි අද මෙතන ඉන්නේ. රයිට්. මම කැමති ඇත්තටම මතක් කරන්නට සනත් ගුණතිලක කියන රංගන ශිල්පියාගේ සම්දිස්ථානයක් කියනටත් වඩා ඔහුගේ සිනමාව කුමක්ද කවුරු හරි අසුවත්. මානක් කියන්නේ ඒ තමයි විරාගය කියලා. විරාගයේ ප්‍රධාන චරිතය අරවින්දගේ චරිතය. අරවින්ද ජයසෙනගේ චරිතය මාටින් වික්‍රමසිංහයන් නිර්මාණය කරපු මහ පුදුම සහගත විස්මිත චරිතය ඔබ පණ දෙනවා මං කැමතියි ඔබ ඔබේ දෑත අල්ලගන්න මේ මගේ ආදරය අරවින්දට ස්තුතියි කියන්න කොහොමද අර සිටු කුමරියෝ කියන ස්ටැෆර්ඩ් විද්‍යාලයේ තරුණියන්ගේ ආදරය දිනපු කොල්ලා අරවින්ද ජයසේන උනේ ඒ කතාව කිය मुने ना बहुमा मारु हई एक पीठपास विशाल हस्ते तम तिस्सा बेसे कर चारित्र्याक निरूपणे करना वड़ा चारित्र्याक जीवत्व बालनकोट
මේ සැබෑ චරිතයක් කියලා අපිට අවබෝධ වෙන තත්ත්වයට ඒ කටයුත්ත කරේ හැකි මේ තියෙනවා නම් ඒක වඩා සාර්ථකයි කියන තැනට තමයි මම ඉගෙන ගත්තේ. ඉතින් විරාගයේ අරවින්ද කියන එක විශාල අභියෝගයක් වුණා. තිස්සා අබේසේකරයන් මාටින් වික්‍රමසිංහ විසින් උප්පත්තිය දුන්න අරවින්ද නැවත වතාවක් තිරයට නැගීමේදී ඔහුගේ අර්ථකථනය ඔහු විස්තර කරනවා. මට මතක තියෙන දේ තමයි විරාගයේ අරවින්ද මැවීම සඳහා මූරත් පුලල තියෙනවා 1984 සැප්තැම්බර් මාසේ 7 වෙනිදා. මට දිනය මතකයි. එතකොට මාධ්‍ය ඇවිල්ලා හිටියා. අද තිබෙන මාධ්‍ය පිළිබඳ මාවතක් සේරු කරන්නේ නැහැ. නමුත් සිනමාවට දායක වෙලා හිටිය මාධ්‍ය කරුවන් තුල ඉතා හොඳ විනයක් සහ ශික්ෂණයක් තිබුණා කියලා මට කියන්න පුළුවන්. ඔවුන් අදහස් ප්‍රකාශ කරේ පුද්ගලයා දිහා බලලා නෙවෙයි පුද්ගලයා කරන කියන දේවල් දිහා බලලා. එතකොට මේ මූරත් තුලට ලංකාවේ හිටපු දැවැන්ත මාධ්‍යවේදීන් ඇවිල්ලා හිටියා. ඔවුන්ගේ අදහස් විමසන අවස්ථාවේදී ඔවුන් කියා සිටියා සාහිත්‍යයේ මුදුන්මල් කඩක් වගේ වෙන විරාගයේ කෘතිය සිනමාවට නැගීමට තිස්ස අබේසේකරයන් දරන මේ ප්‍රයත්නයට අපේ අවංක සුබපැතුමක්. නමුත් ඔහුගේ සියලු කටයුතු සාර්ථක වුණත් ඔහුගේ එක තෝරා ගැනීමක තිබෙන්නා වූ හිදස තුලින් මෙය සම්පූර්ණ අසාර්ථක කෘතියක් වෙනවා. ඒ සනත් ගුණතිලක අරවින්දට තෝරා ගැනීම. අජිත් තිලකසේන අජිත් තිලකසේනද අජිත් සමරනායක අජිත් සමරනායක ඔබ මාව නිවැරදි කරා බොහොම ස්තුතියි අජිත් සමරනායක ගාමිණී විජේතුංග මේ වගේ ප්‍රබුද්ධ විචාරකයන් කීප දෙනෙක් මේ කතාව ගෙන හැරපෑ උන්ට පස්සේ හැරිලා මට කිව්වා ඔබ සමග පෞද්ගලිකව මේ ප්‍රසිද්ධි ඔබ සමග පෞද්ගලිකව අපට කිසිම ගැටලුවක් නැහැ ඔබ යම්මාකාරයකට ගඟාද්දර වගේ චිත්‍රපටිවල යහළු එහෙලි වගේ චිත්‍රපටිවල මායා වගේ චිත්‍රපටිවල යම් දෙයක් කරන්න උත්සාහ දරනවා පේනවා. නමුත් මේක ඔබට බැර ඇරුම් වැඩි. ඒ නිසා ඔබ මේ කෘතියට කරන විශාලම සහාය තමයි මේ ඉවත් වෙන්නේ. මම නිශ්ශබ්දව මීට ඒ ශාලාවේ පිටිපස්සට ගිහිල්ලා නිෂ්පාදකවරියගේ ගෙදර තිබුණේ ඒ මුළුතෙන් ගේට වෙලා හිටියා. හිත රිදුනා. හිත යම් ප්‍රමාණයකට රිදුනා. නමුත් රිදුනත් අර අර කර කාරණාව ඉදිරිපත් කරපු විලාසය පිළිබඳ මට ඒ දෙදෙනා තුල ඇති වුණේ ගෞරවයක්. මම හිතනවා මම ගෙදර ගිය විගසම තිස්ස අබේසේකරයන්ට පහසු වෙන්න මගේ තීරණය මම ගන්නවා කියලා. එතකොට මේ මොබයිල් ෆෝන් තිබුණේ නැහැ. තියෙන්නේ සාමාන්‍ය ගෙදර පාවිච්චි කරන ලෑන්ඩ් ෆෝන්. මං ඒකෙන් තිස්ස අබේසේකරට කෝල් එකක් ගන්නේ ඉස්සෙල්ලා තිස්ස අබේසේකර ගෙදර ගිහලා මට කෝල් එකක් දෙනවා මල්ලි උත්සවයේ හොඳට වැඩට වැටිතු ගියා අර අරගලු කියපු දේවල් මල්ලි අහගෙන හිටියානේ ඔව් තිස්සයි දැන් මට ඉතින් මල්ලි කියලා එයා කියන්නේ ඉස්සෙල්ලා මං කියන්න උත්සාහ කරන්නේ මේ තිස්සයි ඉතින් අපි මට ගැටලුවක් නැහැ තිස්සයි මට තේරෙනවා කියන්න හදනවා ඒක නමුත් මල්ලි මගේ තීරණේ කිසිම වෙනසක් නැහැ විරාගේ අරවින්ද ඔයා ඒක මම කරන්නම් මට අවශ්‍ය අද දවසේ ඉඳලා ඔයාගේ කැපවීම දෙන්න මම තිර රචනයේ ලියන ලියන විදිහට වාට එවන්නම් සාකච්ඡා කරමු කියලා විශාල කතාවක් කියනවා මට ආයෙකට විරුද්ධ වෙන්න කිසිම දෙයක් නැහැ විශාල දෙයක් කියනවා ඒතකොට එතෙන්දී තමන් පිළිබඳ කිසියම් ආකාරයක තමන්ගේ ආත්මය පිළිබඳ ඉඳන් තමන්ට මේක කරන්න පුළුවන්ද බැරිද කියන එක පිළිබඳ එන්නේ නැහැ වෙන කෙනෙක් මේ දෙන්නා වූ සුවිශේෂ විශ්වාසයක් තියුද මම ඒක කරනවා ඒක කරපු විදිය ගැන කතා කරන්න ඕනොත් අපි කතා කරමු නමුත් මේකේ අමතක වෙන්නේ නැති වෙන්න එක දෙයක් කියන්න මේ චිත්‍රපටයේ ඉස්සෙල්ලාම පෙන්වන්නේ ලෙස්ටර් ජේම්ස් පීරිස් මහත්මයාට තිස්ස අබේසේකර මහත්මයාගේ ගුරුවරයාට. එයත් එක්ක මේ චිත්‍රපටය නරඹන්න මට විතරක් අවසර දෙනවා. ලෙස්ටර් මහත්මයායි මායි තනිකර එක කුඩා හෝල් එකක මේක බලනවා. ලෙස්ටර් මහත්මයා දෙපාරක් තුන් පාරක් අඳුරු පියදා ගන්නවත් මම බලනවා. මං චිත්‍රපටය නෙවෙයි බලන්නේ. මම බලන්නේ ලෙස්ටර් මහත්මයා දිහා. මේක මං කාටවත් කියලා නැහැ මෙච්චර. මම චිත්‍රපටය දිහා බලන්නත් ඕන. මේක බලන්නත් ඕන. ඉවර වුණාට පස්සේ ලෙස්ටර් මහත්මයා මගේ අත ආයේ දුක් වෙනවා
අරවින්ද වෙනුවෙන් ඔබ ඔබ ඒ වින්ද දුක් ගැහැට ඔබ ඒ කැසඟ සිරුරක් දක්වා පසු බැස්ස හැටි ඔබගේ අර තරු දේහය අරවින්දගේ අර කැසඟ සිරුර දක්වා ගෙනිච්ච හැටි ගැන අපි දන්නවා අපි කියවලා තිනවා අහලා තිනවා මට ඕනේ ඔබට අරවින්දව පේන්නේ කොහොමද ඔහු කවුද ඔහු අසාමාන්‍ය චින්තනයක් තියෙන බෝසත් ගතිගුණ තියෙන පුද්ගලයෙක් කියලා කියන්න පුළුවන් ඔහු කෙලෙස් නසපු මිනිස්සෙක් නෙවෙයි ඔහු තුල ආසාව තිබුණා ඔහු තුල කිසියම් ආකාරයකට හැඟීම් තිබුණා ඔහු කෝප වෙච්ච නැති පුද්ගලයෙක් නෙවෙයි හොඳින් බලපුවාම ඒ අවස්ථාවන් තියෙනවා නමුත් ඔහු තමාට වඩා අන්‍යයන්ගේ සැපත පිළිබඳව හිතපු කෙනෙක් අන්‍යයන්ගේ දුකේදී දුක් වෙච්ච කෙනෙක් අන්‍යයන්ගේ සතුටේදී සතුට වෙච්ච කෙනෙක් ඒ වගේ ආදරය ගැන ඔහුගේ අර්ථකථනය සැබෑ ආදරය කියන්නේ ලබා ගැනීම නෙවෙයි පරිත්‍යාගය මම විරාගී අරවින්ද චරිතයේ මැව්වට පස්සේ එදා කරාට පස්සේ අද දවසේ මම මේක ගැන තව තවත් බලනවා මට තව තවත් තේරෙනවා මේ අපූර්ව පුද්ගලයා අද විරාගයේ බැලුවොත් ඔබ විශ්වාස කරන්න මට ඇස්තරලට කඳුළු එනවා ඉමේ සනත්ගුණතරගේ රඟපෑමට නෙවෙයි මේ අරවින්ද විදියට හිතන්න පුළුවන් ද මිනිහෙකුට අරවින්ද වගේ මිනිහෙක් මේ ලෝකයේ තුල පවතින්නේ කොහොමද මේ වගේ ගුණධර්ම තියෙන මේ වගේ හැදියාවක් තියෙන මේ වගේ ශික්ෂණයක් තියෙන මිනිහෙක් කොහොමද ඉන්නේ අද අද මේ සමාජය තුල ඉන්න බෑ පෑගිලා මැරිලා යයි මේ බලු pore තුල සාමාන්‍ය ගැටවරෙක් තමම් පෙම් කර තමම් සමග සම්බන්ධයක් තිබෙන තරුණිය ගැන තවත් තරුණෙක් ඇවිල්ලා දොඩවනවා තවත් තරුණෙක් ඇවිල්ලා කියනවා මං එයාට පෙම් කරනවා කියලා අද මොකද වෙන්නේ ඇදලා හරි පිහින් බඩවැල් එළියට එන්න අනේ අරවින්ද කරන්නේ අර තම ලියපු පෙම් ලියපු පෙම්පතත් ඉමීට ගුලි කරලා ගඟට දානවා අද ගඟට දාන්නේ අරවින්ද ලියුම නෙවෙයි සිරිදාස ඒකයි අද සමාජය අන්නේ එතනයි වෙනස ඒ කියන්නේ ඔහු හිතනවා මේ වෙලාවේ සිරිදාස මේ කියන දේවල් වල හැටියට ඔව් මට වඩා සරෝජිනී සිරිදාස සුදුසුයි මං සරෝජිනීට ආදරෙයි පොඩක් ඉන්න අරවින්දගේ හිතේ බතිට තිබිච්ච තැන මොකක්ද ඒක එක්තරා විදියක ප්‍රශ්නාර්ථයක් නමුත් එදා මට ඒ ප්‍රශ්නාර්ථයක් වෙලා තිබුණා අද යම් ප්‍රමාණයකින් වියපත් පුද්ගලයෙක් විදියට සමහර අවස්ථාවන් වලදී ඒ විදිහේ බතිල මටත් හම්බ වෙනවා මේ මොහොතේ. එතකොට එවැනි ශාල වයස් පරතරයක් තියෙන ආදර සම්බන්ධයක් ඇතිවීමේ පිවිතුරු ආදර සම්බන්ධයක් ඇතිවීමේ ගැටලුවක් මා දකින්නේ නැහැ. ඒක ඒ දෙන්නාට පොදු වෙච්ච දෙයක්. අතින් දිනම් සිද්ධ වෙන්නේ තමන්ගේ මවගෙනුත් සහෝදරියන්ගෙනුත් සියලු දෙනාගෙන්ම ඈත් වෙලා ගියාට පස්සේ මේ කුඩා දැරියගේ සැලකිල්ලට පාත්‍ර වෙච්ච අරවින්ද ඒ සැලකිල්ලට පුරුදු වෙලා සදාකාලිකව මේ සැලකිල්ල මේ කරුණාව මේ දයාව බතිගෙන් ලබා ගැනීමට හැකියයි කිසියම් ආකාරයක මනෝලෝකයක හිර වෙලා ඒක තුල මා ලිංගිකත්වයක් දකින්නේ නැහැ නමුත් ආදරයක් නොදකින්නෙත් නැහැ හොඳයි දැන් විරාගයේ අවකාශයෙන් මම කැමතියි අපි ජීවත්වන යථාර්ථයට පොඩ්ඩක් එන්න. බතිගේ චරිතය නිරූපණය කරේ සබිතා පෙරේර. අරවින්දගේ චරිත නිරූපණය කරේ සනත් ගුණතිලක. මගේ ඉස්සෙල්ලා ප්‍රශ්න ඇහුවේ අරවින්දගේ හිතේ බතිට තිබුණ තැන මොකක්ද කියලා. මේ ප්‍රශ්නය සාහසිකයි නම් ඔබට පුළුවන් මේ ප්‍රශ්නය ප්‍රතික්ෂේප කරන්න නැත්නම් ඔබේ ප්‍රතිචාරය දක්වන්න. මං අහන්නේ සනත් ගුණතිලකගේ හිතේ සබිතා පෙරේරාට තිබුණ තැන මොකක්ද? සබිතා පෙරේරාට මගේ හිතෙත් අදටත් සුවිශේෂ තැනක් තියෙනවා. ඒ සුවිශේෂ තැන පිළිබඳව මේ වගේ සුවිශේෂ ජනමාධ්‍යයකින් කතා කිරීමේදී මම පරිස්සම් වෙන්න ඕන එක දෙයක් විතරක් තියෙනවා. මා කතා කරන්නේ තුන්වැනි පාර්ශ්වයක් ගැන. ඇය අද ඉතා හොඳ විවාහ ජීවිතයක් ගත කරන තැනක් තියෙනවා. මම දන්නවා මේ ඔබ නෙවෙයි වෙන කෙනෙක් මේ අවස්ථාවේ මගින් ਵਿਚාරයට ආවත් ඔබලා අනිවාර්යෙන් අහයි සබිතා පෙරේරා සහ මා අතර කිසියම් ආකාරයක ලැබදියාවක් තිබුණාද කියලා. ඒක ප්‍රතික්ෂේප කිරීමට තරම් මා දරුණු වෙන්නේ නැහැ. මෙහෙම කියන්නම්කෝ සිසිල ගිනි ගනී කියන චිත්‍රපටියේ ප්‍රධාන චරිතය සබිතා පෙරේරා. ඒ චිත්‍රපටිය චිත්‍ර රචනය ලියන්නේ මම. ලියන්නේ සබිතාව මුල් කරගෙන. ප්‍රසන්නව අධ්‍යක්ෂණයට ගන්නවා. ප්‍රසන්න කියනවා මේ චරිතයට සබිත පෙරලා ගන්නවා නම්
ඒකාලේ තිබුණේ නෙගටිව් නේ. නෙගටිව් අඩි 125000 කරන් දෙන්න. මෙයාට මේක කරන්න බෑ. ඒ දැන ගැනීම තුලව ඔබේ ඊළඟ ප්‍රශ්නේ හන්න එපා. තරන් දුරට ඔබ සමීපද කියලා. නෑ මං එහෙම අහන්නේ. ආ එහෙනම් කමක් නෑ. බොහොම ස්තුතියි. මම කවදාවත් ස්පිරිතාලේ අන්තිම මොහොතේ පිච්චෙනවා පිච්චෙනවා කියලා කෑ ගහන්නේ නෑ කියන එක මට හොඳටම විශ්වාසයි. විශාල බලාපොරොත්තු ගොඩක් තියාගෙන ඉන්නේ නෑ. නමුත් බලාපොරොත්තු රහිතව නෙවෙයි බලාපොරොත්තු සහිතව